Ωραία. Όχι, δεν σου βοηθάει. Όχι, δεν σου βοηθάει. Κύριε Τσίπα, σαν πρίτη μη γιαγκρία κύρα, γαμμάνε χαδουμάκια. Μία βαγή, TikTok κάνουν απαθιόντε, απίτε, νιβαχάνα. Ράι. Ας πιθυντήσεις να σαμαλιέσαι το γέννη, δηλαδή αυτά που γάμε. Μόντεγγελί. Μόντεγγελί. Πάει να το είναι, εσύ μου δέχτηκε ναι. Απί YouTube σαλούλι μου δεν με δίνει, απί πόμα. සූදානම් වෙන්නේ අපි chat box program එක පටන් ගන්න. ඉතින් අදත් අපිත් එක්ක එකතුලා ඉන්නේ YouTube කෙනෙක් එක්ක. වෙන කවුරුද මේ මනියා එකතුලා ඉන්න අපිත් එක්ක. අය බෝ. ඉතින් මනියා මොනවද මේ දවස්වල කොහොමද? මේ දවස්වල ඉන්නවා. ඉතින් වීඩියෝ එකක් දැම්මලාගෙන. මේක trending 3 ගියා. හැබැයි trending 3 ගිහිල්ලා දවසක්වත් තිබ්බ නැද්ද? මොකද පළවෙනි පාට මේ trending 3 ගි. ඊට කලින් trending 5 ගිහලා තිබුණා. ඉතින් ටික සතුටුයි. හැබැයි හිතුවා තරම් මේ වීඩියෝට subscribers ආවෙ නැහැ අරතේ. හිතපු සතුටේ වෙනස් බල තිබ්බ එක තමයි මම කරලා තිබ්බ අමාරුම වීඩියෝ එක මගේ YouTube කැලියේ සතුටේ ඉතින් දැන් මොනවද වෙන්නේ ඉස්සරහට මොනවද අලුත් වැඩ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට සාමාන්‍ය විදිහට වීඩියෝස් කීපයක් තියෙන අයිඩියාස් වගේ මගේ ගේමින් කන්ටෙන්ට් වගේ කුත් තියෙනවා දාන්න ඊට අමතරව 2020 දි මොකක් හරි මම හිතාගෙන ඉන්න වෙනසක් කරන්න channel එක සමහර කට ඉන්ටර්නැෂනල් යන ටාගට් කරලා ඉංග්ලිෂ් කන්ටෙන්ට් කරන්නත් ඉදාගෙන ඉන්න බලමු මොකෝ වෙන්නේ කියලා ඉදිරියේ රංගපාන්නේ මම අදහසක් නේද ඔයගේ දැක්ක සමහර රංගපාලා තියෙනවා මේ පහුගිය කාලේ අපි ගෙදර ලෝන් එකක් ගෙවන්න තියනවානේ ඉතින් ඒක ගෙවලිනා කල අපිට ඉතින් ඔයගේ අලුත් අඳුම් ගන්න වෙන්නේ ටේක් කරගමු හොඳද මොඩෙගෙල්ලේ මොඩෙගෙල්ලේ බය වෙන්න තු වෙන්න එහෙම දෙයක් වෙන්නේ නැහැ A few moments later. මේ හැමදේම ඔයාගේ උනන්දුවයි හැකියාවයි නිසා. මගේ? අපි දෙන්නගෙම. මෙහෙමයි මම ළඟපාන්න ගියේ අසෙන්ගේ වීඩියෝ එක ළඟපාන්න ගියේ ආසාවක් තිබ්බින්ද. හැබැයි මට ඒ කැරක්ටර් එක ෆිට වෙන්නේ නැහැ. මගේ තියෙන සාමාන්‍ය කොමඩි ලයින් එක තියෙන. ඒතකොට අර රොමැන්ටික් කැරක්ටර් එකේ මට හරියන්නේ නැහැ කියලා දුනා. මොකක් හරි කොමඩි කැරක්ටර් එකක් හම්බුණා. බලමු. කොමඩි කෝ මතක් වුණේ මනියා. දැන් සමාජයට ජෝක් එකක් නැයිනේ YouTube හරහා ඕ සමාජයේ ජෝක් එකක් නැයි මනියා ඇයි එහෙම ජෝක් එකක් කෙන අය ජෝක් එක කරගන්නේ ඒ ජෝක් එකක් කෙන අය ජෝක් එක කරගන්නවා තමයි ඉතින් ඒ ගන්නවා මේ හැබැයි පුළුවන් තරම් try කරන්න ඒගොල්ලෝ personal විදියට මොනක් ඒගොල්ලෝ ටොකන්ස් එකක් වෙන්නේ නැති වෙන්න try කරන්න තමයි මම හදන්නේ ඉතින් 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 ඒ වගේ යනවා සමහර කට්ටිය මේ කැමති එහෙම ඒගොල්ලෝ මේ කරන්නේ නැත්නම් ඒගොල්ලෝගේ attention එක ඒකට ලැබෙන හින්දා ඔව් දැන් සමහර අකමැති අය මේක දැන් අර අපේ joke film එකේ වගේ මේක සමාජයෙන් පළිගන්න හදයි දේවල් දැන් මේ කරන දේ දේවාලේ මේක හිතෙන එහෙමයක් හිතනවා ඇත්තම අකමැති අය ඒකේ මට ඇත්තම එහෙම හම්බෙලා නැහැ අකමැති අය අර මිහි සෙනෙවත් නෑ ඉන්න මම දැක්ක මේ එයාත් මුලින්ම මට කිව්වා මෙහෙම දාන්න එපා කියලා මමත් එයාට ඊට පස්සේ ඒක sorry කියලා ඒ විදිහට තමයි එයාට අපහාස කරද්දිත් ඒක අර පයන්නේ එහෙම කිව්ව අපහාස කරා කට්ටිය. එතකොටත් මම කිව්වා එහෙම කියන්න එපා. මම එයා ඩිෆෙන්ඩ් කරා අනිත් පැත්තට. ඒගොල්ලෝ එයාට මේ එහෙම බුලි ඇති. ඊට පස්සේ ඉතින් එයාම දැන් එයා මම හිතන දැනගට ඉන්නවා හන්ද ප්‍රසිද්ධ අයගේ කියාගෙන ඉන්න එයාත් ආසාවෙන් ඒක කරගෙන යනවා. ඉතින් මම දැක්ක තව එක්කෙනෙක් ළඟදී එයාගේ ඉන්ටර්විව් කරලා තිබ්බා. ගිහින් අර කැත විදිහට ඉන්ටර්විව් කරලා තිබ්බා. YouTube වල දෙන්නේ කිදලා එහෙම ඉන්ටර්විව් කරලා තිබ්බා. ඔයයි මෙහෙම ඔයා යන්නේ ගෑනු ටොයිලට් එකට පිරිමි ටොයිලට් එකට ඒ වගේ ප්‍රශ්න මම හරි නෑ මහන්සි මන් නම් කියන්නේ. ඒතර මණියා කොහොමද YouTube YouTube ජීවිතේ වාගේ YouTube ස්ටාර්ට් එක පටන් ගන්නේ කොහොමද? කොහොමද වා YouTube එකට එන්නේ? YouTube එකට ආවේ ඊට කලින් ඉස්සර පොඩි කාලේ ඉඳන් මන් යන ලාවට වීඩියෝස් හදා හිටියේ නේ ආසාවට gaming gameplay සනම. ඒත් අර YouTube කරන්න ඕනි කියලා ආසාවක් ආව 2017 දින නොවැම්බර් වලදී. ඒක කරන්නේ ඇත්තටම මේ මට මොකක් හරි memory එකක් හදාගන්න, blogs වගේ මොන හරි memory එකක් හදාගන්න. ඊට අමතර ඒ කාලේ මම කරේ ඉංග්‍රීසි වලින් වීඩියෝස්. එතකොට මට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පොඩ්ඩක් හදාගන්න වගේ තමයි මම කරේ මුලින්ම. ඊට පස්සේ තමයි ටික මාස 3ක් විතර මම කරති එඩිටින් ප්‍රෝග්‍රෑම් එකක් මම පුරුදු වුණා. එතකොට අලුත් දෙයක් කරන්න ඕන කියලා හිතනවා ලංකා YouTube එක. දැන් මනියාගේ YouTube රටා වගේම මේක වෘත්තිය වෙලා තියෙන නැත්තම් තාම හොබි එකද කරන්නේ YouTube? තාම මම හිතන්නේ හොබි එක වගේ. හොබි එක වගේ. Right, ඉතින් මනියා අද YouTube එකේ ඉඳලා අපේ chat box program එකට සහභාගී වෙලා ඉන්න වෙලාවේ ඉතින් පටන් ගමුද අපි chat box.
රයි මේක වෙන්නේ මනිය මෙහෙම දැන් ප්‍රශ්න මෙතන 10ක් තියෙනවා ප්‍රශ්න 10න් ප්‍රශ්න 8කට මනිය අනිවාර්යෙන් උත්තර දෙන්න ඕනේ 8 8කට ඒ 8කට උත්තර දීගෙන නැගම බැරලා එකට උත්තර දෙන්න බැරි මොකද ඒ හැරි මිනිස්සු හැරි තෝරගෙන කන්න ඕනේ හරි ඉතින් ഇതു උත්තර මේ පස්සේ කියන්න දැන් පටන් ගමු හරි හරි එහෙනම් පළවෙනි පස්සේ තෝරලා දෙන්න රයි ඔන්න මලේ මනියගේ පළවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා බලමු මොකක් තියෙන කියලා ඔන්න මනියට YouTube කෙනෙක් ඉදලා මුල්ම ප්‍රශ්නේ YouTube ප්‍රශ්නයක් හම්බෙන්නේ ඔන්න මනියට අවස්ථාවක් හම්බ වෙනවා මේ මෙයාගෙන් කෙනෙක්ගේ YouTube channel එකක් අයින් කළා දාන්න. හරි? අන බලය පොඩි බලයක් හම්බ වෙනවා. ඔයා කාගේ YouTube channel එක නැති කළා දාන්න. හරි? එක ලයන් කොල්ල. දෙක චනක් ගෝ. තුන අසෙන් බ්ලොග්. අසෙන් බ්ලොග්ස් අයින් කළා. ඒ තෝරන්න මොනද ඉතින් තුන්දරයෙන් අසෙන් බ්ලොග්ස් තමයි මම තෝරන්නේ. අන මානියා කියන්නේ ඒ පස්සේ හරි. කැලිම උත්තර දෙනවා අසෙන් බ්ලොග් අයින් කළා දානවා කියලා. මේ මානියා මේ ඇයි දැන් මේ තුන්දෙනා කියලා පස්සේ සාමාන්‍ය දැන් අපිත් එක්ක මේ ඉඳපු YouTubeස්ලාගෙන් සහ මෙතනට සහභාගීත්වයෙන් මම ඔය ප්‍රශ්නේ අහුවම ටිකක් කරලා කල්පනා කරනවා ආවද අනේ මොකද කියලා දැන් මනියා එක පාටමයි අසෙන් අසෙන් අයින් කළා ආංගලක දැන් මේ කියන වාතාවරණයත් එක්ක තේරෙන ඉතින් වෙන කෙනෙක් තෝරන්න වෙන්නේ ඉතින් මම හිතන්නේ ගැලි මාසේ මේ මොක මනියා තරහකෙම නැහැ නේ අසෙන් එක කියලා තරහක් නැහැ පෞද්ගලික තරහක් නැහැ අර YouTube කියන නම කැප කරන එකත් එක්කමයි පොඩි ඒ කියන්නේ දැන් ලංකාව තුළ යුරෝප කෙනෙක් යන්න ඕන ස්ටයිල් එකක් සහ ක්‍රමවේදයක් තියෙනවා. දැන් මනියාගේ හිතන විදිහට ආශෙන් යන්නේ මේ ස්ටයිල් එකට නෙමෙයි. ඒකට පටහැනිව නේද යුරෝපය. මේ අය දැන් ඕන ඉන්ඩස්ට්‍රි එක එක්කෙනෙක්ව දැන් කියමු YouTube දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා කියලා. දැන් YouTube කියන දේ දැනගත්තේ සමහරක් කට්ටිය ආශෙන්ගෙන් වෙන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට එන අයිඩියා තමයි මේ වගේ උන් දින්නේ මේ වගේ මිනිසුන්ට දීලා අර රසවාදීන්ට සපෝට් කරනවා මේ කඩේ යනවා ඒ වගේ කිද්ද කියලා මම දැකලා තියෙනවා ඒ වගේ කතා වෙනත් එක මේ YouTube කියන්නේ මේ වගේ එකද කියලා ඒ වගේ හින්දා නම ගැතෙන්න පුළුවන් YouTube ඒ නිසා මනිය කියන්නේ අසේන අයින් කළා දානවා කියලා රයිට් එහෙනම් අපි යනවා chat box එකේ දෙවෙනි ප්‍රශ්නෙට සච් මනිය මම අහන ප්‍රශ්නයක් තෝරලා දෙනවා බලමු මේක මොකක්ද කියන්නේ කියලා රයිට් මනිය දැන් මේක මෙහෙමයි තියෙන හරිද මනියා දූපතක දැන් තනි වෙලා ඉන්නේ. හරි. දූපතක යම් කිසි හේතුවක් නිසා තනි වෙනවා. මෙන්න මේ අයත් එක්කම තමයි තනි වෙන්නේ. හරිද? එක තමයි සෝයා. දෙක ලෝචි. තුන කවුසි. මේ තුන්දරත් එක්ක ආව තනි වෙන දූපතක. තුන්දරම ඈ තුන්දරම ඉන්නවා. ඔයත් ඉන්නවා. එක්ක ඕගොල්ලෝ දැන් කොහරි චාරිකාවක් ගිහිල්ලා හරි එක නෝගොල්ලෝ නැව ගිහිල්ලා ඕගොල්ලෝ තුන්දෙනා කොහම හරි ওই හතර දෙනා දූපත තනි වෙනවා. ඕගොල්ලෝ ඇවිල්ලා බලනකොට නෑ ඕගොල්ලෝ දාලා ගිහිල්ලා. දැන් දූපතක තනුනා කියන්නේ දැන් අහන්න දෙයක් නැහැ නේ කතා කරන්නත් බෑ මොනවද හරි එතකොට දැන් ඔයාට ඔයා තීරණය කරන්න වෙනවා ඔයා ඉස්සරහට ජීවත් වෙන්නේ කාත් එක්කද කියලා හරි ඊට ඔයා ජීවත් වෙන තව මේ තෝරගන්නේ මේ තුන්දරගෙන් කාවද සොයා ලෝචි කවුසි තුන්දරත් එක්ක ජීවත් වෙන්නේ තුන්දරත් එක්ක සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් මේ තුන්දරත් එක්කම ජීවත් වෙන්න බෑනේ දැන් ඒ දෙකට ඉන්නකොට තුන්දරත් එක්කම එකට ඉන්න බැරිනම් ඔයා ඔයාගෙම කරගන්න දැන් ඔයාගේ වත්ත බිරද දැන් දූපතක කසාද බඳ ඉන්න බෑනේ. ඔයාගේ බිරිඳ කරගෙන ඔයා ජීවත් වෙන්න කාත් එක්ක. අනිත් දෙන්නා ඒකට අදාළ වෙන්නේ නැහැ. අපි අහලා තියෙන ප්‍රශ්නෙට හම්බෙන්න ඕන උත්තරය අන්න ඒක. ඒක ඔයා ඔයාගේ කරගන්නේ කවද? දැන් ඔයාගේම ඔයාගේ වයිෆ් වගේ තියාගෙන කවද මෙතන? ඒක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අනිත් දෙන්නත් ඉන්නවා. ඒක අපි පස්සේ කතා කරමු. මම හිතන්නේ ඔයාගේම කරගන්නේ කවද? ඔයා වැඩියම කැමති කාටද කියලා ඒක උරහන්නේ. එක ලෝචනයක් තමයි සෝයා තමයි කෞෂිකන් තෝරගන්න නෑ කෞෂිකන් තෝරගන්න හරි කෞෂිකන් අපලදම් දැන් මේ දෙන්නගෙන් කවදද තෝරගන්න ලෝචි කියලා කියන්නේ මනියා මේ ලෝචිව තෝරගන්න මනියා මනියා මේ ඇයි ලෝචිව තෝරගන්නේ ලෝචිව තෝරගන්න මොකද ලෝචිගේ විශේෂත්වය සෝයාටම එයගේ මේ මම සාමාන්‍යයෙන් කොණ්ඩේ අර එහෙම කට්ට එක්ක අපල දෙන කට්ටේ ටිකක් තාස්සේ මේ මං මේ ඉඳ රෝජේ දෝ මේ මනියගේ ලෝචිගේ මේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා රාවයක් යනවා නෑ ඒ අර මේ අපි ওই ලයින් කොල්ල තමයි ඒක පටන් ගත්තේ අැතරම ඒක නෑ ලයින් කොල්ල ලෝචිද යැමති හරි අැතරම යැමති ලෝචි බලන්න පොඩ්ඩ සාහන බලන්න එතකොට මේ ඒක දැන් එයාට කියාගන්න විදියක් නැති හින්දා මගේ පිටින් දාලා වීඩියෝ කරා ඊට පස්සේ අපි අතර ඩ්‍රාමයක් හදනවා. එතකොට ඒ අර එන්න තමයි බැලුවේ ලයින්. එතකොට මේ දැන් ලයින් කොල්ලා හිතන විදිහට මේ ඇත්තටම මේ ලයින් කොල්ලට මේ සෙට් එකද ලෝජි? කියන්න බෑ මේ අනිත් විදිහට සෙට් වෙන්න පුළුවන්. එතකොට දැන් මනියා කියන මනියත් ප්‍රේම සම්බන්ධ නැහැ ඇත්ත. ඇත්තටම නැහැ. ඇත්තටම නැහැ. මේ මට අවුරුදු 5ක් විතර වැඩි මල්ලේ.
හරි එහෙනම් අපි ලෝචර කියමු නේද? ඔන්න try කරලා බලන්න කියලා. ඔන්න ලයන් පොඩ්ඩක් සලකලා බලන්න. ඔන්න ඒ රහස ආදී ලියුනා ඒ කියන්නේ. ඔව් රහස නෑ මේ කියලා තිබ්බ ලයන්. කියලා තිබ්බ. ලයිව් වලත් කියනවා මම කැමති කියලා ලෝචර. right ලෝචර නම් සලකලා බලන්න කියන ගමන් අපි යනවා chat box එකේ තුන්වෙනි ප්‍රශ්නෙට. right බලමු මොකක්ද කියන්නේ. දැන් මේ ප්‍රශ්නේ දෙන්නේ මන්නේ මම හරිද? දැන් මන්නේ ප්‍රධාන චරිතයක් අංගපානම චිත්‍රපටයේ. හරිද? එතකොට මේ චිත්‍රපටයේ මේ ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙනද? හරි සයින් කරලා ඉවරනාට පස්සේ තමයි දන්නේ ඔයාලට කරන් දෙන කැරක්ටර් එක සිපගැනීමේ දර්ශනයක් තියෙනවා කියලා. හරි. ඔය සිපගැනීමේ දර්ශනය කරන්න තෝරගන්නේ මේ ආයතනින් කවද? ඉතින් තුන් දෙනෙක් ඉන්නේ. එක තමයි ප්‍රීමියන්ස මාන. දෙක යුරේන් ඔසික. තුන චමත්කාර ලක්ෂණ. චමත්කා මේදවසල පොඩ්ඩක් හොඳ පොඩ්ඩක් ෆේමස් මේදවසල චමත්කා ලක්ෂණ හුස්මනි මේ කවුද මේ හුස්ම ෆිල්ම් එකේ ඉරාජ්ගේ ගිනියම් රෑ වීඩියෝ එකේ ඉන්නවා චමත්කා ඊට අමතරව මෑතක රිලීස් වුණ හුස්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා කවුද ඉන්නේ චමත්කයි චමත්කා විමංශමාලි යුරේන් යුරේන් හොඳයි රයිට් අනේ යුරේන් හොඳයි කියලා කියන්නේ මොක මණිය දෙහිමිරිස් කරන කල්පනාවක් නැහැ නෑ නෑ රයිට් දැන් අපි අරම මේ වාගේ ෆෑන්ස්ලා අපිට අහන්න කියලා තිබුණ ප්‍රශ්න වගේක් අපි ඒකෙන් කීපයක් අහමු දැන් මනියා මේ මනියා නෝ කියලා අපි YouTube post එකක් දැම්මනේ. ආ ඒ post එකට comment කරලා දෙනවා අපේ යාළුවෝ මේ මෙන්න මේ ප්‍රශ්න එක මනියෙන් අහන්න කියලා. හරිද? තරුණ channel අහලා දෙනවා ගුටි කනවද ඉක්මනින් වීඩියෝ එකක් දෙනවා කියලා. වීඩියෝ දාන්න. වීඩියෝ දාන්න. ඊට පස්සේ සදිත් මොන්සංග අහලා දෙනවා මේ මනියාගේ ආපන්ලු දැන් උ ස්ථාවරක ඉන්න නිසාද වීඩියෝ දාන්න බරක් වෙන්නේ කියලා. එතනම දාන්න බරක් වුණේ නම් අර මේ ටිකේම campus එක කරලා තිබ්බින්ද? දැන් ඉස්සරහට දිගටම දාගෙන යනවා. ඒ වගේම සෙන් ජී ක්‍රේෂන් අහලා තිනවා මේ පයියා මේක නැති කරේ ඇයි කියලා ගෲප් එකේ. ඔව් පයියා මේක නැති කරේ මේ මෙහෙමයි. ඒකට කට්ටිය මේ පොඩි ඇටියක් 2000න් පස්සේ අර ටික ඡන්ඩියගේ උන් ටික රෙඩි වෙන්න ගත්තා. උන් ටික රෙඩි වෙන්න අරගෙන නියම් ඕන් ඕනාවට රෙඩිය අර පයියා මේ කියන ඕලුවට ගන්න ගත්තා. උන් නිහ ඊරාස එක එක තැන් වලට ගිහිල්ලා මේ තව ගෲප් වලට ගිහිල්ලා ඒව රිපෝට් කරන්න ඒ වගේ කරන්නට ගත්තා. මම නියම් මගේ නම ගත්තේ. ඔව් මම ගෲප් එක හැදුවේ. අදලා මේ මගේ නම යන ඉඳ ඔතින් මට නවත්තන්න ඕන අයියා ගෲප් එක බලමු හිතුණොත් ආයෙම දාන්න වැඩ දාන්න වැඩ වැඩියෙන් දාන්න කියන්නේ ඔව් ඕනාර වැඩයි එතන හදිනවා මේ ගමගේ මේ ගමයා ගමයා ප්‍රොඩක්ෂන් අහලා තිනවා TikTok කරන සටන පාවා දුන්නේ ඇයි පාවා දුන්නේ ඒ කිය මේ TikTok අර හොදට කරන කට්ටිය සපෝට් කරනවා මම ටිකක් අර යෝක්කයක් කරනවා කියලා අපි ඉස්සර මතෝනේ මුලින්ම යෝක්කයක් කරනවා වගේ මේ වගේ එක තමයි මම අර වීඩියෝ කරන්නේ නේද හොදට කරන කට්ටියත් එක්ක ඕනනේ එතකොට මතීෂ වීරසිංහ අහලා දිනවා මේ මනියයි කපිලයි බැඳලාද ඉන්නේ කියලා නෑ නෑ කපිලයි මමයි කපිලයි තරහයි ඔන්න මේ මතීෂ තරහයිද හරි ඉතින් අපි තව අහලා දෙනවා කමෙන්ට් අපි ඉදිරියේදී අහන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යන්න හදන්නේ chat box එකේ 4ට පස්සේ. අපි 4ට පස්සේ ගමු. right. 4ට පස්සේ මනියා මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ අතරින් කෙනෙක් අනුකරණය කරලා පෙන්වන්න තමයි තියෙන්නේ. හරිද? එක තමයි මහින්ද දේශප්‍රිය. මේකෝ. මේකෝ. දෙක රෙන්සන් කුරේ තුන අනුර කුමාර. අනුර කුමාර. කවුද තොරගන්න? අනුර කුමාර නම් කියන්න පුළුවන් මං හිතන්නේ. කොහොමද කියන්නේ මොනවද කියන්නේ? නැත්තම් දෙයියරි මිනිස්සරි. කවුද? නැත්තම් ඇඩ් කරනවද? හරි. අනුර අපි try කරමු. අනුර කුමාර. ඔන්න අනුර කුමාර ඇඩ් කරලා පෙන්වනවා කියලා තමයි මනියා කියන රයි. ඒක දෙමු. මට මේ වැඩි මීටර් නැහැ එයාගේ. කියන වචන. අපිට වැඩි ඕනේ තප්පර 10ක් විතර බලන්න ඇති. කල්පනා කරලා බලන්න. මේ ලක්ෂණ ඔගොල්ලෝ දකින්න නෞටි ජොක උත්තමයා වහන්සේ කියන පොළොවේ ජංගියක් දාගෙන ඉන්න පොරක් කියලා තිබ්බා සදා ප්‍රේතින් මිහියංගනය කියලා ගම්මානයක් හදනවා කියන මේ වගේ TikTok කරන අපතේ අපිට නිවහනක් දෙන්න පුළුවන් මම මේක අනුමත කරන්නේ නැහැ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
හර ඒක හොඳනම ගියා හොඳනම ගියා හොඳයි මොනේක රංගනේම ඉතාමත් විශිෂ්ටයි thank you යාල අපි හමු වෙනනම් chat box එකේ පස්සේනේ ප්‍රශ්නෙට පහනේ right පහ තව තුනයි තියෙන්නේ දෙයි මිරිස් කන්න බලාපොරොත්තු නැද්ද බලන්න ඔන්න දැන් මොනියට ප්‍රධාන පක්ෂ මේ ප්‍රධාන පක්ෂ තුනෙන්ම ආරාධන ලැබෙනවා හරි අපේ පක්ෂෙට එන්න කියලා ලක්ෂ 110ක් දෙනවා ඈ 110 ඔව් 110ක් දෙනවා හරි ළඟදිත් කාර හෙදුනා කියලා කියන්නේ මේ වරණ ළඟදිත් 110 හොඳට ප්‍රසිද්ධයි ගිහිල්ලා කියලා එක තමයි සජිත් ප්‍රේමදාස දෙක අනු කුමාර තුන ගෝඨාභය රාජපක්ෂ වා යන්නේ කාගේ පැත්තටද ලක්ෂ 110ක් කියන්නේ ඉතින් දේශිකාරණ නෙමෙයි කලබල බලනවා මට කියන්න. ඒක මම ප්‍රසිද්ධියේ යන්න ඕනද නැත්නම් ප්‍රසිද්ධිය යන්න ඕන. ප්‍රසිද්ධිය ආරාධනා කරන අපේ වේදිකාවට එන්න ඔයගොල්ල අපේ පෙපැත්තට කතා කරන්න ඕනේ ප්‍රසිද්ධ වේදිකාවේ. ඒක ලක්ෂ 110ක් දෙනවා. ඔය යන්නේ හරි පැත්තට. ඉන්දනාගමන ආරාධනා ලැබිලා තියෙනවා. මන්නේද? ප්‍රසිද්ධ වේදිකාව යන්නේ. ඈ? ප්‍රසිද්ධ වේදිකාවේ මම හිතන්නේ යන්න හොඳයි කියලා. යටින් මොනාරි සපෝට් එකක් දෙන්න තියෙනවා කන්සල්ටින් වගේ මොනාරි සපෝට් එකක් දෙන්න තියෙනවා. ඔය මේ ප්‍රශ්නේ අහලා තියෙන මනියා ආරාධනා කරන්න ඔයාලට ලැන්ත් එක සෙට් කළා දැන් මේ මැතිවරණ කාලේ ජනාධිපති උණුසුම. ඉතින් මේ ජනාධිපතිවරණේ මේ උණුසුම් කාලේ ඔයාලා කරන්න ප්‍රසිද්ධ වේදිකාවේ අපිත් එක්ක ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා එහෙම එහෙම ලක්ෂ 100ක් ගියා මේකටනේ. ප්‍රොමෝෂන් වලට නිකවන්නේ. ඉතින් ඔයා යන්නේ කාගේ පැත්තටද? ඉතින් අර පහුගිය කාලේ ලක්ෂ 100ක් කරන ප්‍රොමෝෂන් කරේ. ඔව්. ඒක නේ එහෙම අරගෙන ඉන්නානේ කියලා. දෙයිකමනේ. ඒ කියන්නේ ඒ තරම් බය නැහැ. මම හිතන්නේ පොලිටික්ස් වලට ගියා කියන්නේ ටිකක් එක පැත්තක් ඒකේ ඔඩියන්ස් එක පැත්ත එහෙම හැලෙනවා. හොඳයි මනියා තීරණය කරන්න මොනවද? දෙයිද මිරිස්ද? දෙයිද මිරිස්ද? මිරිස් ගම මිරිස්. රයිට් මිරිස් කනවල තීරණය කරා හරි. මං ගන්නවා එහෙනම් මෙතනින් කොහම ගත්තත් එකම දිග. කොහම ගත්තත් එකම දිග. ඔන්න දෙක එක දුන්නා කියලා කියනවා. තුට්ට පොඩි ගමන හරි. හරි තමන් පොඩි පොඩි තුට්ට පොඩි කරනවා. කන්නද? රයිට් දැන් ඔයා මෙහෙමද ඔක කනකොට ඔයාගේ මූණේ සුන්දරත්වය තියාගෙන මන්න හිතන්නේ මිනිස් කයර ඇත්තට මේ මට එන අවුලක් වෙයි කියලා සාමාන්‍ය බත් කද්දි මිනිස් එක්ක නලගන්නේ කන්නේ එතකොට මනියා කියන්නේ කිසිම ඉෆෙක්ට් එකක් නැව ඉන්න විදිහම ඉන්න අන්න බලන්න ගේමක් නැහැ කියලා කියන ඔව් රයිට් එහෙනම් අපිට කැමරා ලස්සන කාලා දෙන්න අභියෝගය බාර අරගෙන එච්චර දිග මිරිස් කරලා කටවල් දෙක තුනට කාලා දාන සයිස් එක තියෙන්නේ දැන් මනියා මිරිස් කරලා කාගෙන යනකොට මේ කොහොම මොනවද වෙන්නේ චුට්ට සරේ පක්ෂිකට උත්තරයක් දෙලා ලක්ෂ 110ක් ගත්තら හොඳයි කියලා හිතන්නේ නැද්ද මිරිස් කවුන්ටර් එක නෑ මිරිස් කන්නේ කවුද මිරිස් කන්නේ කවුරුත් නැහැ ඉතින් මිරිසයි කමිරිසයි රයිට් ඔන්න මිරිස් කරලා සම්පූර්ණයෙන්ම මනියා කාලා පෙන්නුවා ඒ අභියෝගය හොඳින් බාරගත්තා අපි බලමු ඔය කිව්වට දැන් ඉස්සරහට යනකොට ඔය කියන සුන්දරත්වය ඉදිරියට ඒ විදිහම තියෙදි කියලා මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකම් බලමු මනිය කොහොමද තියෙන්නේ යසර අවුලන්නේ හරි ප්‍රශ්නයි ඉදිරි ප්‍රශ්න ඔනේ මූණ දෙන්න පුළුවන් අවුලන්නේ අවුලන්නේ රයිට් අපි යනවා chat box එකේ හය වෙනි ප්‍රශ්නෙට බලමු මොකක්ද ඒක. Right. හය වෙනි ප්‍රශ්නේ මට මනියා තෝරලා දෙනවා. Right. මේක තමයි අතරම ප්‍රශ්නේ lollipop scene එක. දැන් ඔයාලා සිද්දනවා lollipop එකක් අන්නම්. Lollipop එකක් අන්නම් වෙනවා. Lollipop එක දිව මැද්දে තියාගෙන හරිද? මෙන්න මේ අයගෙන් සින්දුවක් කියලා පෙන්වන්න ඕනේ මේ අයගෙන්. හරිද? එක තමයි වාති සන්තුෂ්. දෙක සංගීත් විජේසූරිය, තුන ඉරාත් විරත්. ඔයා කාවද මුලින්ම සෙලෙක්ට් කරන්නේ? ඔයගොල්ලෝ සින්දු මම දෙන්න මම කියන්නේ. ඔයා ගායකයා කැමති ගායකයා කියන්න අපි සින්දුවක් දෙන්න යට. වාතියන් සන්තුෂ්. හොඳයි මනියා වාතියන් සන්තුෂ්ගේ ගීතයක් ගන්න මනියා අනේ වාතියන් සන්තුෂ් ගීතය තමයි ගාන කරලා පෙන්නන්නේ. වාතියන් සන්තුෂ්ගේ රස වේදන සමනලියක්. හරි. එන පරංගම. අපි ලොලිපොප් එකේ හයිඩ්‍රම දිවමැද තියාගෙන එන මේකට දාන්න බෑ. හයි. 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 පඩංගු. රස්පිහෙදන සමයේද. රස්පිහෙදන සමයේද. දැන් ඉතිරි අතමුවාම. නැතත්
ආසාව හිට හිතර අමාරු දැ මොකද දෙන මේ මිස් කාලා ඉන්න වෙලා ලිපොප් සේන ටකලාබ හොඳ ලිපොප් පත් ර ර වෙලාට මනය කලාම බයි රයි එනම් අපි යමු සැට් බොක්ගේ හත් කරේ පස්සනට ඔන්න හත්තන පස්සේ මනයා මෙම ඇතින්න දැ මනයා මේ ඉසල්ල කෙලිම දැන්වාට බලය කම්බලා යුරුප් චල්ලෙන් අයිගරනක මශයෙන් චැන ගයිකල දමන ඒක රශයෙන් වාට කම්පලේන කල දන හරි එයා නීතිර ගීල දන අරවිරුත්තු එතකොට මේ මනිරට යන්න සිද්ධන මේ එ්සිIDට හරි එ්සිලකට වාට දැන්වාට යන්න සිද්ධන වාට දැන්වා මේ එ්සිIDකට යන්න මේවා මේ වත්ත කියන්න තමීට මේ තෝරගන්න කවරම අතර එතම හල්ලී හර එක තමයි මේ කවු මල්ලි දෙක මේ චනු බ්‍රෝ තුන රට්ට ඔය තනි දැන්න දැන් වැදවගේ අර චැල ගයිකර දන් මන ුට බය යන්නවා ේ අනිවාරෙන් අන්න්න මොකද අසයෙන් දැඩිලෙස නීති මාර්ගයට ගීලතිී මසෙන් නීතිත් එක්කම නසින්නේ ඉන්නන අසෙන් කොමත් මේ නිදත් එක්කම ඉන්න දේශ පලක්නම එක්කම තමයි මේ එයාගේ නෑගෙනගන්න මේ මොනද ලෝන් දේනිසා දැන් වැඩේ එන්න ධර්මෝටම ගිල්ල දන්න දැමවාදමගන්න දැන්වා එ්සිIDඩ එකට යන්න මේ යන්න සිතරම් ගේ තනිර දැවාගේ තනිරවා තෝරගන්න මේ කාවද මේ අත්ින් ගන්නවත්ත ගැන්න එකරමයි කොළු මල්ලි දෙක චනුබ්‍රෝ තුන රැට්ට චනුක්ස් චනුබ්‍රෝන චනුම නිකංක නැම කියන්නන්න මේ කළු මල්ලිද කළුවනදයි කළු මල්ලි එක්කදයි ම ඒවගේ සිහලට යන්න නෑ මේ එකේ මුලින්මම මං YouTubeුබේ ඩාහා මට සපෝට් කරේ මහි අත්ි ගෙඩීෂන් අයිය ඉරවස්සේ අප ලයින් කොල්ල මසටන ඉටස කළු මල්ලි ට නති කළු මල්ලි තරන්න දවටයි කළු මල්ලි තමයි මේ ඔන්න දැන් දවබට මේ මනය තෝරගන්න හරි දැන් මෙන්න මේම සිදන දැන් මේ විච්ච සිද්ධිය කළු මල්ලිට කෝල්ගෙන මරතන් එ්සිIDඩ යන්න සිද චලට මේ යන සිදර දින වර මච මගේත ගැන්න කියලා කොල්ල දෙන්නවා හරි නිකහරි කළු මල්ල එන්න බෑක ෝතර පෝර් ෝක් නම් වට දෙගර මිසරයි කන්න සිද බෑග ොත්තයට ගන්න ඕක මනි අද අපිට මේ ස්පික තාලම කොළමල්ට කොල්ල එක්ගම් අරංවා විස්සරේ කියන්න බල කොල්ල කලින් මලද ගැන කිය බෑගන්න ජුට්ටක් මේ ගන්න කොළුමල්ලි මේ වැඩද මොනාද කරන්නේ පොඩි සිීන් නැක් කලා තියෙන මේ මයද මේ ලඟට ඉන්ටවක් කර ඉන්ටවගේ මොකිව මේ අශයෙන් මෙම මෙම කියල කිව අනුද මටත් එ්සිIDගේ සිීන්න දාර තියෙන අරවම් මේ රයිගම් එක ගිල්ල කිව්ව නේම සිීන්නක් කියලන්න ඒකරත් වූ මෙහම සිීන්න දාලවට ඔවෝ ඒකයි මං ඊට කරනත් තව දාල තිබ ඉටවක සින්න ඔවෝ කියලා දැමු එ්සිIDට ගිල්ල මේ සිීන්න ඇත්දාලා මට හෙට එන්න කිව්ව මං දැන්න්න වේසින් මේ එන්න පුළොන්ද මත්ත එක්කන්න හෙට මගුල එකන්නේ වෙලාදීද මූදමර ඕකල ගත්ත කිව කිව මට මෙ මේකත් තියෙන ඔබට දාල තියන්න ඔබ මාතගේ මිල්ලා නේද එන්න පුළුවන්ද එන්න පුළුවන්දන එන්න කියල මේ්සිIDග මේ ඉටස කෝල් කරලා හැට එන්න යු අශයෙන් කෝල් කල කිව්වද කෝල් කල බැන්න මෙ මට මෙම දාන අනම්මන මගුලක් කිය ඔබට එන්න පන්දිර වද සාමාන්‍යෙන් දැනුමත් තේරනේ ඕ ගැන පොට එන්න පන්දිර මට එන්න පුළුවන් ඕක ඇතුට ගන්න පං ඒ අදාලිකා විතරයි ගන්න එම එම සින්න තිෙන ඒමයි ඕකට එම ලොකු සිීනයක් එන්න ඔමාකර අපහස කරා වගේකත් දාල ඇත් අනිවාරය
වෙන මගුල් දාන්න බෑනේ ඔබ කියලා දෙන අශේන්නේ චාටර් එක වීඩියෝ හදන එහෙම කියලානේ. ඔව්. මේ සතාවෙලා කියයි මේ මම දන්නේ නැහැ මෙහෙම වෙයි කියලා මම හිතන්නේ. ආයි මේ මෙහෙම එන්න පුළුවන් දෙයට? හරි 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 කළුමල්ලි අවුලන්නේ නැහැ. කළුමල්ලි එන්න පුළුවන්ද? එන එනවාද? එන්න එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. එන්නෝනේ. හරි එනවා කියලා කියන කළුමල්ලි එකම හරි. කළුමල්ලි පොඩි අදාලයක් ගත්තා මේ IUTV chat box program එක ගන්න. අද මනියා chat box program එකට ඇවිල්ලා ඉන්නවා. අපි මනියට දුන්නා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ආසයෙන් කම්ප්ලයින්ට් එකක් කරනවා. දැන් FTID යන්න සිද්ධ වෙනවා. මේ FTID යන්න සිද්ධ වෙනවා මනියට. දැන් මනියා තනියට යන්න තෝරගන්නේ කාවද කියලා හැව්වට පස්සේ මනියා තෝරගත්තේ වාව කළුමල්ලිද. බලන්න ඉන්නේ නේද මෙච්චර මේ මනියා මට කොච්චර මේවත් මොනවා දේවල් කෙනෙහිලිකම් කරත් මම මේ වගේ දෙයකට උනත් එනවා කියලා කිව්වනේ බලන්න ඉතින් කොච්චර හොඳ ඒක තමයි ඒ වට කතා කරන්නේ ඒක තමයි මනියා ආව තෝරගත්තේ අපි පොඩ්ඩක් බැලුවා කළුමල්ලි බොක්කෙම එනවද කියලා නේද අනිවාර්යෙන් හරි කළුමල්ලි ඉතින් අපිත් එක්ක එකතු වුණා ගොඩක් ස්ටුඩියෝ අපි chat box එකෙන් හරියට එහෙනම් අපි ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙන දැන් සමගන්නවා කළුමල්ලි වෙන මනියාට දෙන අපෝන් එක මේ 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 හොඳ එලාට එනවා කියලා නැත්තම් මම මේ මිරිසුයි දෙහි ගන්න එනවා හරි මට තේරෙනවා මනේ ඉන්නවා ඒක තමයි ඒ 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 එන අන්තිම ලිකුවේ කියන්නේ කියන්නේ බලවගේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්නේ. මොකද්ද මේ අන්තිම ලිකුවේ කියන්නේ කී කටුනා? මට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්නේ. හරි ඒක මට ආයි කියන්නේ කියලා. ඈ? ඒක ආයි කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් රෙකෝඩ් වෙනා? ඔව්. ආ එහෙනම් ආයි කියන්නේ කියලා. පයියාමි එක නැතුව මේ දුකින් සිටින පයි සෙබළු සියල්ලම කළුමල්ලි සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. ඈ එහෙම ඕන. හරි 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 හරි. තියනවා. හදයි රයිට් ඉතින් කළුමල්ලිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන එක මතක් කරනවා ඉතින් ඔන්නෝම කළුමල්ලි බොක්කෙම නේද මොනවාද වෙන ඕන දෙයක් නැහැ රයිට් ඉතින් chat box එක යන්න බෑ අවසාන ප්‍රශ්නෙට ඉතින් අවසාන ප්‍රශ්නෙ යන්න කලින් මට අහන්න තියෙනවා පොඩි YouTube අපේ කමෙන්ට් යාලුවෝ මේ කමෙන්ට් කරලා දෙනවා මේ ආගෙන් දැන් මෙන්න මෙහෙම හරිද සයියා bro අහලා තියෙනවා මේ මණියකින් අහන්නලු දැන් සයියපෝ අපි වගේම ප්‍රශ්නයක් දිරව වල කමෙන්ට් වල හරිද ලොකුම බියවරු තියන්නේ කාටද කියලා මණියකින් අහන්නලු මේ ආයතනයේ එක තමයි ලෝචි දෙක සෝයා තුන පියුම් පියුම් ඉතින් ඔය පේනාලි ඉතින් ඒකයි කියන්න දෙන්නේ පියුම් ඔය පේන්න දියා ඔව් ඔන්න මණිය කියන්නේ මේ සයියා මේ පියුම් කියන්නේ පියුම් ඔන්න සයියාගේ ප්‍රශ්න උත්තරේ පියුම් මණිය එතකොට පලිය වඩන විජේසිරි පලිය වර්ණ විජේසිරි මේ ඔවා ලයිව් ආපු වෙලාවක මේ එයා මේ ඔවා කියලා දෙනවා මේ අවුරුද්දනම් මේ සත්ලා ලක්ෂ ගහන්න බැරි වෙයි කියලා ඔවා කියලා දෙනවා මේ ඊට පස්සේ මේ එයා කියලා දෙනවා නෑ මමියා ඔයාලට ලක්ෂ ගහන්න පුළුවන් අනිවාර්යෙන් බලන්න මේ දැන් ලක්ෂයට තව සුට්ටයි නේ කියලා ඔයාට සුබ පතලා තියෙනවා අම්මලසි thank you පලිය වඩන පලිය පලිය වඩන විජේසිරි විජේසිරි ඔව් විජේසිරි thank you මම plan එක ගහන්න හිටියේ කොහමද මේ අවුරුද්දේ ඉවරන්න කලින් ලක්ෂ ගාණක් කියලා මම හිතනවා කර ජනවාරි වල දෙන්නේ මම හිතන ජනවාරි වලදී මම හිතුවේ නෑ ගාන පුළුවන් ඒ කියන්නේ ඊට පස්සේ එන්න මේ රේට් එක වැඩි වෙද්දි සබ්ස්ක්‍රයිබර් රේට් එක වැඩි වෙද්දි මම හිතුවා ගාන පුළුවන් ඒ කියලා ඉතින් ඕගොල්ලෝගේ සපෝට් එකින් තමයි මේ ඔක්කොම thank you හැමෝට ඉතින් අපි යන්න අහන chat box එකේ අවසාන ප්‍රශ්නෙට right අන්තිම ප්‍රශ්නේ තෝරලා දෙන්න අන්තිම ප්‍රශ්න අන්තිම ප්‍රශ්න right අන්තිම ප්‍රශ්නේ තෝර ගන්නවා හරි මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේව අහලා දෙන්න හරිද හරි දැන් වණියක් ඉස්සරහා ඉන්න මෙන්න මේ තුන්දෙනා හරිද? එක තමයි ලෝචි, දෙක ගායත්‍රි ඩෑස්, තුන හසින් සමවේ. මේ තුන්දෙනා ඉන්නවා හරිද? ඔයගාව දැන් තියෙනවා කන්නාඩියක්. මේ කන්නාඩිය දාගත්තම මේ ඔය පුළුවන් එයාගේ ඇඳුම් නැතුව නිරෝධ බලන්න පුළුවන්. නමුත් එයා ඒක දන්නේ නැහැ. හරි? ඔයගාව තමයි කන්නාඩිය තියෙන්නේ. ඔයා කාගේ නිරෝධද කන්නාඩිය දාගෙන බලන්නේ ප්‍රශ්නෙ අහන්නේ. එක ලෝචි, දෙක ගායත්‍රි ඩෑස්, තුන හසින් සමවේ. මේ ප්‍රශ්න ගන්න වෙයිද? අද ප්‍රශ්න ඇවිල්ලා මොකද වෙන ප්‍රශ්න කරන්නේ? අද ප්‍රශ්න ඇවිල්ලා. අර බලහම කන්නාඩි කියන සීන් එක වාගේ සීන් නේද? ආ තෝරගත්ත එක. කන්නාඩි දින ප්‍රශ්න යන්නේ මේක. මම කන්නාඩි බැලුවාම ඇඳුම් නැතුව වගේ පේනවා. පේනවා. ඒක ඒක ඒගොල්ලෝ දන්නේ
හවුදින් ලෝචි ලෝචින්නෝ ගෑති ඩාසින්නෝ හසි සමෝලින්නෝ හසි සමෝලගේ බල හසි සමෝලගේ බල ඔන්න මේ මනියා ඒ කන්නඩ දෙක දාගෙන හසි සමෝලගේ නිරෝධය තමයි බලන්නේ කියලා කියලා දෙන ඇයි මේ බලනවා කිය මේ මේ දාගෙන එහෙම බලාගෙන ඉන්නේ නැහැ මට පේනනොත් ඉතින් පොඩ්ඩක් බලන්න කන්නඩේ දාගෙන ඉතින් ඩාගටරස කොහොමද පේනවා ඩාගටරස බලලා යන්නේ බලගන්න සේතේවාලේ දෙයක් වලා ගන්න අපි ඉතින් කන්නඩ දාන්න නැතුව කරන්නේ ඒක සේතේවාලහක බලන්න ඒක ඔව් ඒ හරි දැන් හසින් සමෝලේ විතරක් තෝරගන්න අනිත් දෙන්නට වඩා හසින් සමෝලේ විශේෂත්වය වාහිතනේ දේරු කන්නඩ දාගෙන අපන හසිනම තෝරගත්තේ මොකද්ද හසිනක තියෙන වාහිතනේ මොකද්ද හසිනක තියෙන සෙක්ස්චුවල් එකක් වෙන මොකක්වත් එහෙම විශේෂයක් නැහැ හසිනේ තෝරගන්න ඕන නිසා හසිනේ තෝරගන්න හසිනේ සමෝලේ සාමාන්‍යයෙන් ඒ ලයින් එකේ ඉන්නේ කොහොමද ආයේ ලයින් එකේ අර හසිනේ නෝචි කියන්නේ සාමාන්‍ය අහිංස අහිංසක එහෙම කියනකොට මට හිතෙනවා මේ මේ මනියා ලෝචිගේ තියෙන ප්‍රේම සම්බන්ධය ඇත්තද කියලා හිතනවා නෑ එහෙමයි දැන් අපි කට්ටිය YouTubers නේ එතකොට එකට ඉන්නේ එයාට කරදරයක් වුණොත් එයාට උදව් කරන්න එයාට දන්නේ කවුරු YouTube ගේන්ට කරදරයක් වුණොත් මම උදව් කරනවා මම ඔය වීරු කරන ඉස්සෙල් ගීක් එකේ ඉන්නනේ මේ කට්ටිය දැන් තරහ ඇති කියලා එයාට කරදරයක් වුණා එයාට උදව් කරනවා එහෙම තමයි YouTubers නේ අසෙන්ට මම උදව් කරනවා ඒ දවස්වල තාමත් මම උදව් කරනවා මේ ගුණ චැට් බොක්ස් ඔන්නෝම අවසන් වෙන්නේ මනියත් එක්ක ඉතින් මනියා දැන් දෙහි කාලෙ මේ දෙහිනේ මිනිස් කාලා ආතලයක් අරන් ඉන්නේ ඉතින් ඕන අපිට ගොඩක් යාළුවෝ කියලා දෙනවා මනියා අනිවාර්යයෙන්ම ගේන්න මනියා අපි චැට් බොක්ස් ප්‍රෝග්‍රෑම් එකට අරගෙන ආවා ඉතින් දැන් මනියා ප්‍රශ්නට උත්තර දුන්නා සහ ඔයගොල්ලන් දැන් අපේ යාළුවන්ට කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න මනියාගේ අහන ප්‍රශ්න තහඳ ඉතින් අවසාන වශයෙන් මනියා ඔයාට අපේ චැට් බොක්ස් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන සහ ප්‍රේක්ෂකයන්ට මොනවද ඔයාට කියන්න තියෙන අවසාන වශයෙන් හොඳයි කියලා හිතන්නේ ප්‍රශ්නයක් එහෙම දැක්ක නැහැ අවුලන්නේ හොඳයි හොඳයි ප්‍රෝග්‍රෑම් එක මන්නේ ගහන මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔයා මීට කලින් මේ වගේ ප්‍රෝග්‍රෑම් සහභාගී වෙලා තියෙනවා නැත්නම් මේ වගේ ප්‍රෝග්‍රෑම් මීට කලින් දැකලා තියෙන වීඩියෝ එකක් හරි එක ප්‍රෝග්‍රෑම් එකට ගිහලා දෙනවා මේ වගේ ඊට කලින් ඒක මොකක් හරි මේ රෙකෝඩ් කළා රෙකෝඩ් දෙන්නේ නැති වෙලා ඊට පස්සේ මේ හાર્ඩ් එකේ මේ හાર્ඩ් ඩිස්ක් එක ගිහිල්ලා මොකක් හරි ඒ කියන්නේ මං හනේ අපි වගේම මේ ප්‍රශ්න අහලා දෙන්නස් කාලා මේ ගොරකයි මොනවද ගොරකයි මේ මේ කරවිලයි හන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් කලාවට ඔය මේ අලුතෙන් ට්‍රෙන්ඩ් එක තමයි යූටියුබර්ස්ලා ඉන්ටර්විව් කරන්නේ ඉන්ටර්විව් වලට එන්නේ කියන්නේ ඉතින් ඒ වගේ දන්න මම සාමාන්‍ය කියලා දැන් මේ වගේ කමන්න මොකක් හරි එකක් තියෙනවනේ මොකක් හරි ක්‍රියේටිව් විදිහක් තියෙනවනේ මේ වගේ ඉන්ටර්විව් කරන්න අවුලන්නේ අර සාමාන්‍ය ඉන්ටර්විව් වලට බෝරින් සම්බෙලි මම හිතන්නේ මේකද අනිවාර්යෙන් YouTube කෙනෙක් කියන්නේ තමන්ගේ තියෙන දක්ෂතාවයක් පෙන්වන්න ඕන YouTube කරනවා ස්කිල් එක ටැලන්ට් එක දැන් ගොඩක් අය ඇවිල්ලා ඉන්ටර්විව් හැමදාම තැනම ඉන්ටර්විව් කේගනා ගෙන්න ප්‍රශ්න අහනවා ඒක ගැන මනිය මොකද කියන්නේ ඇත්තටම පිළිය දැන් කාලයක් තිබ්බා හැමෝම ටෙක් කරන්න ගත්තා මේ YouTube ටෙක් channels ඊට පස්සේ කාලයක් තිබ්බා වස්ති වගේ අර කොමඩි වීඩියෝස් දෙන්න එකතු වෙලා කරන්න try කරා ඉතසේ මේ දැන් ට්‍රෙන්ඩ් එක තමයි ඉන්ටර්විව් කරන ඉන්ටර්විව් කරන මේ කාලයකට කලින් තිබ්බ නැහැ ඉන්ටර්විව් එකක් තමයි YouTube එකේ මගෙත් කෙනෙක් පළවෙනි පාට ඉන්ටර්විව් කරාම ඒක නම් ගියා ඊට පස්සේ 15ක් විතර ඉන්ටර්විව් කරන්න අඩු ගන්න දැන් ඉතින් ළඟදිත් අඩු ගන්න මම ගොඩක් කඩ බෑ කියනවා මට එකක් මේ යන්න කම්මැලි වලට ගිහිල්ලා අඩුම ගන්න වතුර ගන්නත් දෙන්නේ නැහැ සමහරක් ඒ වලට right ඉතින් සමහරක් කාලේ වතුරක් හම්බෙන්නේ නැහැ කියලා මනිය කියන්නේ ඉතින් YouTube කරනකොට තමන්ගේ අලුත් දෙයක් කරන්න කියලා අපි ඔන්න කියන වගකීමෙන් කියන්නේ YouTube කරන අයද ඉතින් ප්‍රෝග්‍රෑමින් අවසන් කරන්න හදනේ ඉතින් මනියගේ සහභාගීත්වය වෙනුවෙන් මහන්සියලා වතුරක් දෙන්න නැහැ කියලා අපිට මනියට gift එකක් සහභාගී වීම වෙනුවෙන් මේක එක්සත් ජාතික පක්ෂෙන් නෙමෙයි දෙන්නේ අපේ YouTube සැලවලින් නෙමෙයි දෙන්නේ අපි බොහොම අපේ දෙපමාන්සලා හම්බ කරගන්න සල්ලි තමයි යුරි සල්ලි නේද ඒක මතක් කරන්න ඕනේ අපි දරා මනියට සහභාගී වෙමු අපේ gift එක thank you ජය එහෙනම් අය දවසක chat box අපි මේ වගේ YouTube කෙනෙක් හෝ කියන්න බැයි ඉස්සර කවුද ඉන්නේ නැහැ මම දන්නේ නැහැ තාම බලලා ඒකටත් එක හම්බ වෙන බලාපොරොත්තු වෙන දැන් සමගාමීව නම් කියලා එන්න ජයවා respect